රාජ්‍ය මූල්‍ය කල්මනාකරණ 52 පත ඉදිරිපත් කරනවා. වඩා යහපත් වූ සාර්ව ආර්ථික කල්මනාකරණය උදෙසා මූල්‍ය ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව රාජ්‍ය මූල්‍ය කල්මනාකරණ ව්‍යුහය තුළ රාජ්‍ය අරමුදල් පිළිබඳ වගවීම, අධීක්ෂණය කල්මනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද, මූල්‍ය කල්මනාකරණයට අදාළ ආයතනික වගකීම් පැහැදිලි කිරීම සඳහාද, අයවැය කල්මනාකරණය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය සහ කාර්ය සාධනය මහජනතාව විසින් සුපරීක්ෂණයට ලක් කිරීම සඳහා පහසුකම් සැලැස්වීම සඳහාද 1971 අංක 38 දරන මුදල් පනතේ දෙවන කොටසේ 8 වන හා 14 වන වගන්ති ඉවත් කිරීම සඳහාද, 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම පනත ඉවත් කිරීම සඳහාද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම් පතකි. අංක 2 ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආයෝජන කලාප ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායීතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළඳ ආයතනය පිහිටුවීම සඳහාද අතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහාද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පත්. විසිදෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි. යෝජනාව විස්තර කරන්න. එම යෝජනාව මම ස්ථිර කරනවා. පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කිටුම්පත මම ඉදිරිපත් කරමි. යෝජනාව ස්ථිර කරන්න. එම යෝජනාව ස්ථිර කරනවා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සමගම සිදු කළ සීනි බදු වංචාව, කාබනික පොහොර ගෙන්වීම වංචාව, රිට්‍රෝ ගෑස් බිල්ට ගැනීමේ වංචාව දක්වා මෑතක වාර්තා වූ යුනයිටඩ් සෝලාර් ව්‍යාප්තියේ සිට VFS IBS ආයතන වෙත වීසා නිකුත් කිරීමට ලබා දීම දක්වත් නොනවතින දූෂණ වාර්තා වෙන්නේ රට බංකොලොත් කිරීමට වගකීම් තාමත් පාලන බලයේ සිටින අතරය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති හිතුපතේ අර්ථ නිරූපණය කරමින් පොලිස් ප්‍රතිපත් කළ වත්මන් ආණ්ඩු පාස්කුපාරයේ මහමලුකරුවන් සොයා ගැනීමේ සිට අනීතිකව මෙරට රැඳී සිටින හිටපු නීති විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අත්තරගෝඩ නොගැනීම නිසා ප්‍රවාද කිරීම දක්වා නීතිය ක්‍රියාත්මක කිරීමේ මැලිකම් දක්වල, අනෙක් අතට සමාජ මාධ්‍ය පාලනයේ පනතේ සිට මාධ්‍ය නියාමන පනත දක්වා නව නීති පනවමින් හා පැනවූ නීති අනර්ථයේ භාවිතා කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් සීමා කරයි. එම නිසා රටේ නීතිය ආධිපත්‍යයට නැවත යථා පරිදි ගොඩනැගීමටත්, දූෂණයෙන් තොර රටක් ඇති කිරීමටත්, සුරගත් වත්කම් නැවත රට ගැනීමටත් අවශ්‍ය කඩිනම් නිර්දේශ හා යෝජනා හඳුනාගත යුතුයි යෝජනා කරමි. ලක්ෂ්මන් කිරයාල ඇමතුමාගේ යෝජනාව අපි ස්ථිර කරමු. ජනාධිපතිතුමා ඊළඟදී තෙල් දෙනේට ආපු වෙලාවේ කිව්වා නීති 75ක් අලුතෙන් ගෙනාවා කියලා එතුමාගේ කාලේ. ඒක ඇත්ත. නීති 75ක් ගේන්නේ නැති. නමුත් නීති පාර්ලිමේන්තුවේ සම්මත කරද කරේ වැදගත්කම නීතිය ක්‍රියාත්මක කිරීම. වර්තමාන අධ්‍යක්ෂකාරතුමා නීතිපති කාලේ දාපු නඩු 42ක් තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවෙන් පස්සේ ඒ නඩු වල මොනවා වුණාද කියලා අපි දන්නේ. මේව තමයි ආර්ථික අපරාධ. මේ මෑතකදී අපි දැක්කා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කටුනායක ගුවන්තොටුපලේ සුළු සේවයකට පහර දෙනවා. කොණීතිය අධිකරණ මැතිතුමා කොණීතිය. ඔව් උජාරුවට ටීවී එකට ඇවිල්ලා කිව්වා බග් ගැහුව තමයි කිව්වා. ඉතින් මේ වගේ සුළු දෙයකටවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඉතින් ලොකු දේවල් ගැන ඇත්ත වශයෙන්ම අපිට කතා කරන්න දෙයක් නැහැ. මේ නීතිය ක්‍රියාත්මක කරන එක අධිකරණ ඇමති නෙමෙයි කරන්නේ. පොලිසියට පැමිණිල්ලක් ලැබුණොත් පොලිසිය විසින් ඒ රාජකාරිය කරන්න ඕන. ඒ වගේ මට යම් කිසි අධිකරණ ඇමතිතර බලතලයක් තියෙනවා නම් මම වාහමේක ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ බලය තිබෙන්නේ මට නෙමෙයි පොලිසියට. මේක ටීවී එකේ දැක්ක ඔක්කොමලා මුළු ලංකාවම දැක්ක. එයා පිළිගත්තා. ලැටින් කියවෙනවා තියෙනවා රේස් ඉප්සෝ ලොකිටෝර් කියලා. ෆැක්ස් ස්පීක් ෆෝ දෙම්සෙල්ස්. නඩු කතා කරන දෙයක් නෑ. සිද්ධිය ටීවී එකේ දැක්කා. එයා පිළිගත්තා. ඉතින් මේක තමයි මම කියන්නේ. ආණ්ඩුව දැන් UN එකට යන එක නවත්තලා. මොකද එතෙන්ට ගියාම උත්තර දෙන්න බෑ. අන්තිමට ගිය අවුරුද්දේකට කලින්. ඉතින් මෙහෙම රටක් ගෙඩියන්න පුළුවන්ද? ජාත්‍යන්තර සම්බන්ධතා නැතුව අපේ රට බංකොලොත් කරලා ජාත්‍යන්තරේ නෑ ඉල්ලනවා. IMF ගරු දෙනවා. මට නම් පේන්නේ ගරු ජනාධිපතිතුමා මේ IMF ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරන්නේ නැහැ. ඡන්දී වෙනකම් මේක කරන්නේ නැහැ. මොකද දන්නවද? ප්‍රතිව්‍යුහගත කිරීමේ නැති වුණාම ණය ගෙවන්න ඕනේ නැහැ. මොකද මේක අර හිඟන්නක තුවාලය වගේ බංකොලොත් කිව්වම ණය ගෙවන්න ඕනේ නැහැ. මේ ප්‍රතිව්‍යුහගත කිරීම නොකර ඡන්දේ දක්වා මේක ඇදගෙන යනවා. මම අද කිව්වයි කියලා ලියාගන්න. අපි කතා කරලා තිබුණා ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් තිබිච්ච සාකච්ඡාවේදී පළවෙනි දවසේ සාකච්ඡාව ඉවර කරගන්න බැරි වුණා. දෙවෙනි දවසේ අපි දීලා තිබ්බා තව දවසක්. පාර්ලිමේන්තුවේ ලේකම්ට ලියුමක් එවනවා අපේ කාර්ක සභාවේ ඊළඟ දවස් උදේ එන්න බෑ කියලා. 7:25ට මගේ WhatsApp පණිවිඩයක් එවලා තිබ්බා මේක ෆෝවර්ඩ් කරලා. මම කිව්වා මේක කරන්න බෑ ඔබලාට එන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ 14 වෙනිදා මේ කිසි කෙනෙක් ආවේ නැහැ.
ඒක පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳව ලොකු ගැටලුවක්. රාජ්‍ය මුදල් පිළිබඳ කටයුත්තක් සාකච්ඡා කරන අවස්ථාවේදී ලේකම්වරයා සහ කන්ට්‍රෝලර් ජෙනරල්වරයා කිසිම අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ කාර්ක සභාවට නොපැමිණීම පාර්ලිමේන්තුවේම අපි අද විපක්ෂයෙන් ඉන්න පුළුවන්, ඕගොල්ලෝ හෙට විපක්ෂයෙන් ඉන්න පුළුවන්. පාර්ලිමේන්තුවේම වරප්‍රසාදය උල්ලංඝනය කිරීමක් හැටියට අපි දකිනවා. ගතියුතු ක්‍රියාමාර්ගයක් ඔබතුමා කල්පනා කරලා ගන්න කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.